අයිබෝන් ගිවෙන දවසේ උණුසුම් පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාදිගුණ වර්ධන අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රජයේ උත්සවවලට පෞද්ගලික හෝටල් තහනම්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කෙරේ. මෞබිමේ ස්ථාවරත්වය පතා මහා සංගරත්නය පාගමනේ. සියලුම රජයේ ආයතනවල උත්සව රැස්වීම් සහ වැඩසටහන් රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතනවලදී පමණක් සිදු කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා. අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා හා ව්‍යවස්ථා මණ්ඩල ඇතුළු සියලුම රජයේ ආයතන සිය උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් භාවිත කිරීම මෙම චක්‍රලේඛයෙන් සපුරා තහනම් කෙරෙනවා. එවැනි වැඩසටහන් සඳහා විශේෂයෙන් සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සඳහා කිසිදු ඉඩකඩක් හිමි නොවන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන තිබෙනවා. රජයට සම්බන්ධ ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිත නොකර ඉතා අධික මිලකණන් ගෙවා රජයේ උත්සව සහ වැඩසටහන් සුඛෝපභෝගී හෝටල්වල පැවැත්වීමෙන් අධික මුදල් නාසියක් සිදුවීම වැළැක්වීම මෙම චක්‍රලේඛයේ අරමුණයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිතා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ අනුව එම ගැසට් පත්‍රය සඳහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවටද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනිතා දක්වා දීර්ඝ කර තිබෙනවා. ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන්වන දිනටත් අද විභාගයට ගැනුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී. ඊයේ දිනේදී නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණා. ජීඑල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ දිනේදීත් කරුණු දැක්වුවා. අද දිනේ ආරම්භ වුණේත් ඔහුගේ කරුණු දැක්වීමෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ප්‍රතිපාදන ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 1978 වසරෙන් පසුව පත්වු එක පාර්ලිමේන්තුවක හැර සෙසු පාර්ලිමේන්තු සියල්ල එහි නිලකාලයේ අවසන් වීමට ප්‍රථම විසිරුවා හැරීමට ඒ ජනාධිපතිවරුන් 62 වගන්තිය යටතේ පියවරගත් බවද නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දැක්වීම අවසන් කරමින් ප්‍රකාශ කළා. අනතුරුව කරුණු දැක්වේ නීතිඥ මනෝහරද සිල්වා මහතායි. ඒ මැදිහත්කාර පෙස්සම්කරුවකු ලෙස පෙනී සිටින පිවිතුරු හෙළවුරුමේ පක්ෂයේ නායක උදේ ගම්මන්පිල මහතා වෙනුවෙන් නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන් කරුණුම තහවුරු කරමින් එහිදී නීතිඥ මනෝහරද සිල්වා මහතා සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වනු ලැබුවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිය යුතු බවට 19 වන සංශෝධනය තුළින් ජනප්‍රිය දේශපාලන වැකියක් ඇතුළත් කිරීමට ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇති බවයි නීතිඥ මනෝහරද සිල්වා මහතා සිය කරුණු දැක්වීමේදී සඳහන් කළේ. තවත් මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වන ජගත් වැල්ලවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇති සීමා කිරීම් 62(2) සහ 33(3) ව්‍යවස්ථාවන්ට අදාළ නොවන බවයි. එබැවින් 19 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කිසිදු බාධාවක් නොමැති බවට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා තර්ක කර සිටියා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දීමේදී මහජනයාගේ ස්වාධිපත්‍ය ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම අවශ්‍ය කාරණයක් බවද ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා කියා සිටියා. පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීමට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා රියදුරු බලපත්‍රයක් තිබෙන ඕනෑම අයෙකුට රිය දහවණය කළ හැකි බව නීතියේ එක් ස්ථානයක සඳහන් වුවත් තවත් ස්ථානයක එහි රෙගුලාසිය සඳහන්ව තිබෙන බවට පෙත්සම්කරුවන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමා එකඟ බව සඳහන් කළා.
එහෙත් ගිලන් රථයක් පදවාගෙන යාමේදී එම නීති වළංගු නොවන අතර ඒ සඳහා විශේෂ නීති ක්‍රියාත්මක බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. ගිලන් රථයක් පදවාගෙන යන්නේ ජීවිතයක් රැක ගැනීම වෙනුවෙන් නිසා එම අවස්ථාවේදී සාමාන්‍ය නීති ඒ සඳහා අදාළ වේ යයි තර්ක කිරීම සුදුසු නොවන බව ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මේ නිසා ජනතාවට මැතිවරණයක් සඳහා අවස්ථාව සැලසීම ඉතා වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ. තවත් මැදිහත්කාර පෙත්සම්කරුවෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ නීතිපතිවරයා පැවසූ ආකාරයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ඇති සීමා කිරීම් 62(2) සහ 33(2)(c) ව්‍යවස්ථාවන්ට අදාළ නොවන බවද ඒ මහතා පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ ඕනෑම අවස්ථාවකදී ජනාධිපතිවරයාට 62(2) සහ 33(2)(c) ව්‍යවස්ථාවන්ට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි බව ඔහු සඳහන් කළා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වීම තාවකාලිකව වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය නොවැම්බර් 13 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය ලබන 8 වනදා දක්වා බල පැවැත්වෙනවා. අගමිනිසුරු නලින් පෙරේරා සහ බුවනෙකලු විහාරයේ සිසිරද ආබ්‍රු, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත මලල්ගොඩ, මුරුදු ප්‍රනාන්තු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනෙන්නේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 8 වනදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කරන ලද්දේ දශක 3ක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසඳීමට බවයි. ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයෙහි තවදුරටත් මෙසේ දැක්වෙනවා. උපුටා ගැනීම. එම සංශෝධනය මකින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී තිබේ. එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන ජනතාව ලැබූ සැබෑ ජයග්‍රහණයක් වන අතර අපගේ මාතෘභූමිය නූතන යුගයකට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය වූවකි. එබැවින් 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමකින් ඇති කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් ඒ තවදුරටත් පෝෂණය කරමින් දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි. උපුටා ගැනීම අවසන්. ජනාධිපතිතුමා සහ අමාත්‍යංශ ලේකම්වරුන් අවශ්‍ය සේවාවන් සිදුකරන බැවින් රටේ කටයුතු අඩපණ වී නැති බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. රටේ අර්බුදකාරී වාතාවරණය අවසන් කර යහපත් රටක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයෙන් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහන නිමා කරමින් ලබාගත් අත්සන් සහිත ලේඛන බහර ගැනීමේ අවස්ථාවට එක්වමින් රාජපක්ෂ මැතිතුමා මේ බව කියා සිටියා. පැවිදි හඬ සංවිධානයයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ. අත්සන් ලබා ගැනීම සඳහා නාරාහේන් පිට අභයාරාම විහාරස්ථානයෙන් විශේෂ රිය පෙරහැරක් ආරම්භ කළ අතර එය සීනිගම දේවාලය දක්වා ගමන් කළා. දිවයිනේ ප්‍රදේශ රැසකදී අත්සන් ලබා ගැනීමටද කටයුතු කෙරුණා. පැවිදි හඬ සංවිධානය, මහා සංඝරත්නය හා සිවිල් සංවිධාන නියෝජිතයන් මීටෙක්ව සිටියා. අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙනුයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. ජනතා අත්සන් සහිත ලේඛන මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ලබා දීම අභයාරාම විහාරස්ථානයේදී සිදු කළේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඒ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මැදින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා, රජයේ වැඩ කටයුතු ජනාධිපතිවරයා ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, ඒ ආනුව ඒ වැඩ කරගෙන යනවා. ලැබෙන තීන්දුව මොනවද කියලා ඒක ගැන මට කියන්න බෑනේ. මේ වෙන විට රජයේ මේ ආණ්ඩුව අගමැති කෙනෙක් නැහැ. අගමැතිවරයා ඉන්නවා, ඇමතිවරු ඉන්නවා, තනතුර තියෙනවා. හැබැයි වැඩ කරන්න බෑ. මේ තීන්දුව වැරදි කියලා අපේ මතය. අපි ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ලෝකයේ පළවෙනි වතාවට ලංකාවේ සිදු වුණේ පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් දීම. අපි රජයේ සේවකයෝ නෙවෙයිනේ. විපක්ෂයේ මැතිවරණ වීතිකාව ගැන අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා, මැතිවරණයක් සඳහා අපි සූදානම් වෙනවා. ඔය අපි ආවේ මැතිවරණයක් තියන්නනේ. මට පුද්ගලිකව ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන්න.
චන්දයට බය මොකද? දේශපාලඥයෝ චන්දයකට බය වෙන්න ඕනේ. අපි යාලා චන්දයක් කිව්වම කකුල් දෙක වුලනවා. අපිට චෝදනා නිවෙන්නේ අකලන්නේ, අපිට අපහාස කරන්නේ, අමු බොරු කියන්නේ. ඉතින් යාලා දේශපාලන වශයෙන් පරිගැනීම සඳහා අවශ්‍ය නඩු පවරලා ඉවරයි. දැන් මේ අපි නඩු වලට බය මේ ආණ්ඩු පිටෙව්වයි කියනෝනේ. සම්පූර්ණ වැරදි. මොකද නඩු ඔක්කොම දාලා අපේ දරුවෝ හිරේ ගිහිල්ලා. නඩු ගැන මතක් කරන්නේ ඔව්, ඉතින් ඒකත් එකයි නේ. ඉතින් ඒ දෙගොල්ලෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හඬ තමයි එතනින් පිට වෙන්නේ. ඔව්, ඒකත් වෙලාවට කරන්න. මාතෘ භූමියේ ස්ථාවරත්වය කඩිනමින් ඇති කිරීමේ අරමුණින් භික්ෂුන් වහන්සේ 2000ක සහභාගීත්වයෙන් පාගමනක් පැවැතුණා. විජයරාම සම්බුද්ධ විහාරයේ සිට නිදහස් චතුරස්‍රය දක්වා පාගමන පැවැත්වුණා. ලංකාරක්ෂක සංඝ සභාවයි මේ සංවිධානය කර තිබුණේ. නිදහස් චතුරස්‍රයේදී මාතෘභූමි සුරක්ෂවා ජාතිය ප්‍රතිඥාව නිකුත් කිරීමද සිදු කෙරුණා. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා එක්ව සිටියා. මේ අතර ජාතික සංවිධාන එකමුතුව සහ දේශප්‍රේමී පොදු පදනමෙක්ව කැලණි රජ මහා විහාරයේදී අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුවා. මේ අවස්ථාවට පූජ්‍ය මහාචාර්ය කුඹුරුගමුවේ වජිර, පූජ්‍ය බෙංගමුවේ නාලකයන් ස්වාමීන් වහන්සේ මෙන්ම ආචාර්ය ගුණදාස අමරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකුඩියන මහත්වරුන් සහභාගී වුණා. මහමැතිවරණයක් ඇඳවා ජනතා කැමැත්තට ඉඩ දෙමින් රටට සුදුසු රජයක් බිහිකර ගැනීමට අවස්ථාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මෙම අධිෂ්ඨාන පූජාව පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ රැලියක් ගම්පහ නගරයේදී අද පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා. විදාග ජනාධිපතිලා හොසිකරින් පනත ගෙමු. ඊළඟ පාර්ලිමේන්තු විසුරුව හරින්න ඕන. පාර්ලිමේන්තු විසුරුව හැරලා නව ජනතා පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීම සඳහා ජනතාවට ජනවරමක් දෙන්න ඕන. මේක වෙනස් කිරීමේ වගකීම අපේ අතට ගමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම පෙරටමු. ජනතා විමුක්ති පෙරමුණ රට විකුණන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධ. එනිසා රනිල්ගේ අයවැයට අපි විරුද්ධ. මුළු රටම බලාගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් අර්ථ නිරූපණය. ජනතා විමුක්ති පෙරමුණ මේ ඔපරේෂන් එකට බැස්සේ UNP-ට කඩේ යන්න හරි පරිගන්න හරි නෙමෙයි. බේරුවල මුහුදු තීරයේදී හෙරොයින් ජාවාරම් සඳහා යොදාගත් තවත් බහුදින යාත්‍රාවක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. බේරුවල මුහුදේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු බහුදින යාත්‍රාවෙන් මුහුදේදී හෙරොයින් හුමාර ගැනීම සඳහා භාවිත කළ බවට සැකකරන යාත්‍රාවකොයි මෙලෙස අත්අඩංගුවට ගැනුණේ. ඉතිහාසයේ දෙවන වැඩිම හෙරොයින් තොගය බේරුවල සහ අලුත්ගම් මුහුදේ ගමන් කළ බෝට්ටුවක තිබී අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා. ඒත් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. හෙරොයින් කිලෝ 231ක් සහ ග්‍රෑම් 54ක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් ඊයේ රාත්‍රී මේ වැටලීම සිදු කරනු ලැබුවේ. මේ හෙරොයින් තොගය පාර්සල් 214ක් ලෙසට සකස් කරලා ඒ පාර්සල් සීනි බහාලන උර 11කට දමා බෝට්ටුවෙන් ප්‍රවාහනය කරමින් තිබියදී තමයි අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණේ. දැනට සැක කරනවා මේ හෙරොයින් තොගය මෙම උරවලට අසුරන්නට ඇත්තේ පකිස්තානයේදී කියලා. හෙරොයින් තොගයේ වටිනාකම පියල් මිලියන 2778කට අධික වන බවටයි වාර්තා වෙන්නේ. එක සැකකරුවෙක් අංක 298 හලවාගොඩ පාර ගොඩැල්ල බේරුවල ලිපිනේ පදිංචි වයස අවුරුදු 38ක් වූ දිනයාදුර දිලිප් සුසන්ත නැමැති පුද්ගලයෙක්. අනෙත් සැකකරු අංක 80 මරදාන පාර බේරුවල ලිපිනේ පදිංචි වයස අවුරුදු 34ක් වූ මොහමඩ් රිස්වි මොහමඩ් ෆර්සාන් නැමැති පුද්ගලයෙක්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත ඖෂධ තිබියදී ලියාපදිංචි නොකළ පිළික ඖෂධ මෙරටට ගෙනවිත් තිබෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමේ සභාපති සංජීව පෙරේරා මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නාරාහෙන්පිට අභයරාමයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පිළික වෛද්‍යවරුන්ගේ ආයතනයේ විරෝධයද නොතකමින් වසර දෙකක් තුල රුසියාවේ සිට ආනයනය කළ ඖෂධ වර්ග දෙකක් නිසා රුපියල් බිලියන 3.8ක පාඩුවක් සිදු වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙනවා. 2016 මොනොකොලොජිස්ලා මේ සම්බන්ධයෙන් කතා කරද්දී රාජිත සේනාරත්න මැතිතුමා එතුමල්ලට දෝෂාරෝපණයක් කරා. එතුමල්ලා මේ ලාභෙට රග් එකක් ගේනවට අකමැති දොස්තරවරු අර බවස් කියන කම්පැනි එකෙන් ලාභ ලබන හින්දා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. තව ටෙරසිසුමැබ් බෙවසිසුමැබ් කියන ඩ්‍රග්ස් දෙකක් හෝ තුනක් ඇමරිකාවේ FDA approval ඇතුව NMRA එකේ රෙජිස්ටර් වූ ඩ්‍රග්ස් දෙකකුත් ලංකාවේ 2016 ඉඳන් තියෙනවා. ඒක අර රුසියාවෙන් එන ඩ්‍රග් එකට වැඩිය ගොඩක් ලාභයි. ඒ අවුරුදු දෙක ඇතුළත ලංකාවට 3.8ක පාඩුවක් වෙලා තියෙනවා මේ රුසියාවෙන් ඩොක්ටර්ස්ලා එපා කියන ඩ්‍රග් එක ගෙන්වීමෙන්. තායිලන්ත ජාතික දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය කටයුතු කළා.
තායිලන්ත හිටපු රජ බොහොම්බෝල් අදුල් යදෙත්ගේ උපන්දිනයේදී ජාතික දින සැමරුම් උළෙල පැවැත්වීම විශේෂත්වයක්. රජතාන්ත්‍රික නිලධාරීන් රජයේ හා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන තායිලන්ත ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගී වුණා. විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතමුත්තා ලෙස සහභාගී වුණා. මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චාට්සුවන් මහත්මිය ප්‍රකාශ කළේ දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ජය ගැනීමට තායිලන්තයේ අඛණ්ඩව සහාය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාවේ ශිෂ්‍යාවන් 5 දෙනෙකුට තායිලන්තයේ අධ්‍යාපන සංචාරයක නිරත වීමට අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ මේ දිනවල දිවෙන්ට බලපාන ඊසාන දිග මෝසන් තත්ත්වයේ දිවෙන හා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ අනුව විශේෂයෙන් උතුරු නැගෙනහිර උතුරු මැද ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිටින් විට වැසි හෝ විකුණු සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල රාත්‍රී කාලයේ හෝ සන්ධ්‍යා කාලයේදී මේ වැසි හෝ විකුණු සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මීට අමතරව අපිට කියන්න පුළුවන් මේ දිවයිනාවට තියෙන බෙංගාල බොක්ක ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනි කොන දෙසි පහළ වායුගෝලයේ තියෙනවා කැළඹීම් ස්වභාවයක්. එතකොට මෙන්න මේ කැළඹීම් ස්වභාවය හේතු කොටගෙන ඉදිරි දින කීපෙත් මේ වැසි තත්ත්වය පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ හේතුව නිසා විශේෂයෙන්ම මධ්‍යම නැගෙනහිර සබරගමු සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මුහුදේ කාලගුණය ගත්තොත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා තිරුගුණාමලේ දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල විටින් විට වැසි හෝ ගිගුම් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ගිනිකොන ගැඹුරු මුහුදු තීරයේ තද වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ වැසි සමග తాවකාලිකව තද සුළං ඇති වෙන්න හැකියාවක් තියෙනවා. එවැනි අවස්ථාවල සුළඟේ වේගය తాවකාලිකව 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දැන් උදාහරණය ව්‍යාපාරික ප්‍රවෘත්ති වෙත. දෙදහස් දහ අට ෆයාවේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල කොළඹදී පැවැත්වුණා. ඒ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාත්‍රිත්වයෙන් රචිත නවකතා ඇගයීම මෙහිදී සිදු කෙරුණා. විශේෂ ඇගයීම් වෙනුවෙන් ග්‍රන්ථ රසක් සඳහා සම්මාන පිරිනැමුණා. විද්වතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. BMS නෝතම්ප්‍රියා විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රධාන උත්සවය කොළඹදී පැවැත්වුණා. බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව BMS ආයතනය ශ්‍රී ලාංකීය සිසුන් වෙනුවෙන් උපාධි පිරිනැමීමයි මෙහිදී සිදු කෙරුණේ. ඒ අනුව උපාධිධාරීන් 800ක් සඳහා උපාධි සහතික පිරිනැමුණා. නෝතම්ප්‍රියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ මහාචාර්ය ඩයන් ස්ලෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සමුළුව අමතමින් සිදු කළ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk